ඉටෙක් ඉලෙක්ට්‍රොනික් සිංහල චැනලත් එක්ක එකතු වෙලා අපි අද ඉගෙන ගන්නේ semi automatic washing machine එකක wiring diagram එකයි motor එකයි capacitor එකයි timer එකයි wiring වෙන්නේ කොහොමද කියලාත් motor එකක multimeter එකකින් wiring එක හොයාගන්නේ කොහොමද කියලාත් තමයි අද ඉගෙන ගන්නේ මුලින්ම මේක මේ තමයි washing machine එකේ semi automatic washing machine එකේ wash motor එක දැන් මේ මම කියලා දෙන දේ ඔය semi automatic washing machine එකේද फुल ऑटोमेटिक वॉशिंग मशीन ने कहते कि लादार ने है मे टिप का मे तीन मोटर के वायर तुनक मे वायर तुन इन्हें मोटर के करंट के देना पीटे वायर तुन अंदर करने वाला मूल में आप ये क्या करने वायर तुन को हम जा अंदर करने के ला मूल में मदद करने वाला टा www.itechelectronic.lk के ना पे वेबसाइट टेकत बिंदु ඔය WhatsApp නම්බර් එකත් හරහා ඔයාලට මේ අමතර කොටස් ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් කියලාත් මතක් කරනවා බලමු මෙතන තියෙනවා වයර් තුනක් මේ වයර් තුනේ අපි වයරින් එක හොයන්න තමයි ලැස්ති කියලා තියෙන්නේ මුලින්ම මම අතරහුව වෙන ඕන වයර් එකක් එක ප්‍රොබ් එකකට සම්බන්ධ කරනවා ඊට පස්සේ අපි මෙන්න මේ විදියට බලනවා මෙතනේ ohms calculate කරන හදනේ අපි 77ක් හම්බුණා तीस नम खुना ना अभी तीस नम एक अभी इकट कत्र पास प्लस मेकर तीस नम अपेन मे ओम स्ट्रेट वाले मोटर वेना पुलवा मेकर तीस नम एन ओ नाइट मेकि मे वेडिम ओम स्टाप वायर देखा था मई क्या अभी दमित मे देखे नहीं हेता तक මේ දෙක තමයි කැපැසිටර් එකට එන වයර් දෙක රයිට් මේ දෙක කැපැසිටර් එකට එන වයර් දෙක රයිට් මේක කොමන් එක මේකත් එක මේක බැලුවොත් ohms 39යි ආවේ මේකත් එක මේක බැලුවත් ohms 39යි ආවේ ඒ කියන්නේ මේ පොදු එක විදියට අරගත්තට පස්සේ මේ දෙකටම එන ohms අගය සමාන වුණා එතකොට අපි වෙන් කරගත්තා මේක කොමන් එක කියලා මේ දෙකට බැලුවොත් මේ දෙකට මේ හම්බෙච්ච දෙක වගේ දෙගුණයක් තමයි මෙතනින් ආවේ මේකත් එක මේක ohms කරපු රීඩින් එකත් එක්ක දෙගුණයක් තමයි මෙතෙන්ට ආවේ. ඒක අනවලට අපි දැන් බලමු මෝටර් එකේ ටැග් එකෙත් ගහලා තිනවා වයරින් ඩයග්‍රෑම් එක. මේ තියෙන්නේ මෝටර් වයරින් ඩයග්‍රෑම් එක. මේ බ්‍රවුන් කියන එකේ තමයි අපිට කොමන් එක විදියට පෙන්වන්නේ මේ කැපැසිටර් එක සම්බන්ධ කරලා තියෙන වයර් දෙක රෙඩ් එකත් yellow එකත් විදියට තමයි අපිත් අඳුරගත්තේ මෝටර් එකෙත් ගහලා තියෙන්නේ. රයිට් මේ තියෙන්නේ කැපැසිටර් එකට එන වයර් දෙක මේ තියෙන කැපැසිටර් මාක් එක ඊට පස්සේ අපිට මේ කැපැසිටර් එකේ UF අගය හොයාගන්න මෙතන ගහලා තිනවා 10යි UF කියලා රයිට් මෝටරේ වොට් එක විදියට එන්නේ 150යි වොට් කියන අගය මේ වොට් කියන අගය වැඩි වුණාට කමක් නැහැ අඩු වෙන්න හොඳ නැහැ වොට් අගය වැඩි වුණාට ගැටලුවක් නැහැ අඩු වෙන්න හොඳ නැහැ ඔයාලා වොෂින් මැෂින් මෝටර එකක් මාරු කරද්දී සැලකිලිමත් විය යුතු කරුණු තමයි මේ මෝටර එකේ උස ඒ කියන්නේ දැන් අපි මේකට බෙල්ට් එක දාන පුලිය එක හයි කරනෝනේ ඒ පුලිය එකේ උස වෙනස් වෙන්න බෑ උස හරියට ඇඩ්ජස් කරගන්න පුළුවන් නම් මෝටර එක දාන්න පුළුවන් ඒ වගේම semi automatic වලදී විශේෂයෙන්ම මේ මවුන්ට් හරියට තියෙන්න ඕන නැත්නම් අපිට මේක බ්‍රැකට් කරගන්න ගියාම අමාරුයි ෆුලි ඔටෝමැටික් වලදී නම් කුටක් එහෙට මෙහෙට වෙනස් කරලා හරි දාගන්න පුළුවන් semi automatic වලදී වෙනස් කරගන්න බෑ අපිට මොකද බෙල්ට් එක හරියට සෙට් කරගන්න බෑ एडजस्ट कर लिया दम्मट पासे राइट मे माउंट का तमें बलाने माउंट का बेलुआ उसे बेलुआ एक्सल साइज से वेदगत एक्सल साइज से वेना उन्नत वाले पुली का मार्क करना बेल्ट का बैठना पुली का मार्क करना मिलीमीटर दहा एक्सल मिलीमीटर दोलह एक्सल बहुत मिलीमीटर दोलह एक्सल हरी पुली का दान वेनवा हेम अलू पुलिया दान वेनवा मोटर तीन वैटिक तमें अभी दें मोटे वायरिंग करना लैसती गलत इट पास अभी मैं कैपैसीटर आखिर सेमी ऑटोमेटिक क्वालिटी दिए मैं आगे डबल कैपैसीटर का मैं तभी कहीं कम दें मेतने का हालत ना दहाया यूएफ के मैं रेड के हालत ना दहाया यूएफ के लिए मैंने मैं कहना मैं रेड लाइन का मैं दहाया यूएफ के मैंने मैं कहना रेड लाइन का
ඊට පස්සේ 5 UF කියලා තියෙන yellow line එක මේ yellow line එක තමයි 5 UF කියලා තියෙන්නේ semi automatic washing machine එකේ motors දෙකක් තියෙනවා spin mode එක spin side එක වැඩ කරන එක motor එකකුත් ඔය side එක වැඩ කරන තවත් motor එකකුත් මේකේ වැඩි අගයක් තියෙන එක ඉන්නේ වැඩි අගයක් තියෙන එක ඉන්නේ කියන්නේ මේක මේකේ 10ක් කියලා තියෙනවනේ මේක තමයි මේ capacitor එකේ වැඩි අගය 10ක් කියලා තියෙන එක ඉන්නේ wash පැත්තට අඩු අගයක් ඉන්නේ 5 UF එකේ ඉන්නේ yellow line එකේ ඉන්නේ spin පැත්තට ඔන්න ඔය විදිහට තමයි මේ double capacitor එකක් අඳුරගන්නේ අපි දැන් ආවේ red line එක තමයි 10 UF එක විදිහට දැන් මම red line එක අමුණනවා මේකෙන් ආපු වැඩිම ohms අගයක් ආපු වයර් දෙකට මේ විදිහට අමුණගත්ත වැඩිම අගයක් ආපු වයර් දෙකට ඊට පස්සේ අපි මේකට පවර් දෙන්නේ මෙන්න මේ විදිහට දැන් අපි කොමන් එක විදිහට සම්බන්ධ කරගත්තා මේ එක දුමුරු පාට වයර් එක රයිට් ඊට පස්සේ මම දැන් මේක ලෙෆ්ට් එකටයි රයිට් එකටයි කරකවන්න ලැසි කරලා තියෙනවා මේක මේ 230 එක වැඩ කරන නිසා ඔයාලා සේෆ්ටි ගැන ඔයාලා බලා ගන්න ඕන දැන් මට සේෆ්ටි විදිහට මම මේ වැඩේ කරනවා මෝටර් එක අල්ලගන්න රයිට් හොඳයි මේ දෙලේ වමට දකුණට දෙපැත්තටම කරකිනවා මේ විදිහට මේ ආකාරයෙන් තමයි වමට දකුණට දෙපැත්තටම කරකින්නේ මේ තියෙන්නේ පවර් එන සප්ලයි එන ලයින් එක සප්ලයි එන තැන ටයිමර් එකෙන් කරනවා මේ පොඩට කරනවා මේකත් රයිට් අපි දැන් ටයිමර් එකත් සම්බන්ධ කර බලමු කොහොමද මේක සිද්ධ වෙන්නේ කියලා රයිට් මේ විදිහට ටයිමර් එකක් ගත්තට පස්සේ මේ ටයිමර් එකේ වයර් තුනක් තියෙනවා මේ ටයිමර් එකේ මෙතනින් බැලුවොත් මෙතන තියෙන ඔන් ඔෆ් ස්විච් එක ඔන් ඔෆ් ස්විච් එකන පැත්තට තමයි පවර් එක දෙන්නේ මම පවර් එක දෙනවා ඔන් ඔෆ් ස්විච් එක තියෙන පැත්තට රයිට් ඊට පස්සේ මෙතන තියෙන මිතුරු වයර් දෙක සම්බන්ධ කරනවා කැපැසිටර් එකේ දෙකලවරට දැන් මේ විදිහට වයරින් එකක් කරගත්තට පස්සේ ඔයාලට ඕනම semi automatic ඕනම machine machine එකකට මේ වයරින් එක වැඩ කරනවා ඔයාලට අනිත් මේ වයරින් එක හොයාගන්න බැරි නම් මේ විදිහට මෝටර් එකේ වයරින් එක හොයාගත්තා මේ වයර් තුනේ ටයිමර් එකක් ගත්තට පස්සේ ඔයාලට semi automatic machine machine එක පාවිච්චි කරන්න පුළුවන් right ඔන්න විදිහට අපි දැන් මේක ඔන් කරගත්තා වයර් කරගත්තා ටයිමර් එකේ yellow line එකයි මේ yellow line එකයි මේ තියෙන line එක මේ line එක ගිරලා capacitor එකේ දෙපැත්තට තමයි දුන්නේ අපි අර වැඩි අගයක් ආපු වයර් දෙකටම capacitor එකක් තාවා capacitor එක වයර් එක දෙකක් තාවා ටයිමර් එකේ වයර් දෙකක් තාවා ටයිමර් එකේ ඉතුරු වයර් එක ගෙනල්ලා power line එකට ලබා දුන්නා දැන් මම මේ ටයිමර් එක මේ විදිහට මේ විදිහට ටයිමර් එක කරකුවා රයිට් ඊට පස්සේ කරගනවා අනිත් පැත්තට කරගන්න ඔන්න විදිහට තමයි ටයිමර් එකෙන් වමට සහ දකුණට කියන දෙපැත්තටම දැන් ටයිමර් එකෙන් එනවා මේ වමට සහ දකුණට කියන දෙපැත්තටම එනවා දැන් පවර් එක කියන්නේ ටයිමර් එකෙන් කරන්නේ වමටයි දකුණටයි දෙපැත්තටම වරින් වර පවර් කැඩෙන එක දෙකටම එකපාර පවර් කැඩෙන එක ඒක නිසා මම හිතන්නේ දැන් ඔයාලට පැහැදිලි වෙන්න ඕන මම මේ කියලා දීපු පාඩම මේ සියලුම අමතර කොටස් වොෂින් මැෂින් වලට ඕමන අමතර කොටස් පහල තියෙන WhatsApp නම්බර් එකෙන් 077383 476 කියන WhatsApp නම්බර් එකෙන් වගේම එහ අපේ itechelectronic.lk කියන වෙබ්සයිට් එක හරහත් මිලදී ගන්න පුළුවන් කියලා මතක් කරන ගමන් අදට වීඩියෝ එක නතර කරනවා. සුබ දවසක් මෙදෙනාටම itechelectronic සිංහල channel එකත් එක්ක එකතු වෙලා හිටියට.